සම්මා කම්මන්තෙන් පස්සේ ඊළඟට සම්මා ආජීවය මොකද සම්මා ආජීවය කියන්නේ වැරදි ආජීවයන්ට යන්නේ නැහැ මොනවද බුදුදහමේ වැරදි ආජීවයන් වසවිස විකුණන්නේ නැහැ අරක්කු විකුණන්නේ නැහැ වෙඩි බෙහෙත් තුවක්කු විකුණන්නේ නැහැ වහල් වෙළඳාම ලිංගික වෙළඳාම මනුස්ස වෙළඳාම කරන්නේ නැහැ පින්තුණි මස් මාංශ වෙළඳාම් කරන්නේ නැහැ අද සමාජයට මොකද වෙලා තියෙන්නේ අද සමාජයට මොකද වෙලා තියෙන්නේ මිච්ඡා ආජීව රැල්ලක් නැගෙනවා මිච්ඡා ආජීව රැල්ලක් නැගෙනවා ඇයි පාලක අපේ ගෞරවනීය පාලක පින්වතුන්ලාගේ සම්මාදිට්ඨිය දුර්වලයි මම ඔබට මිච්ඡා ආජීවයේ එකම එක කාරණයක් ගැන විතරක් කියන්නම් මොකද්ද වසවිස වෙළඳාම පින්වතුනි මම වසවිස වෙළඳාම කියද්දී ඔබ හිතන්නේ මොකද්ද එක කුමිනාශක වෙළඳාම දෙක වල්නාශක වෙළඳාම ඔච්චරයි අපි දන්නේ පින්වතුනි උතන නෙමේ අද වසවිස විකිණීමේ රැල්ලක් සමාජගත වෙනවා අද කෙසෙල් ගෙඩියක් වසවිස ගස්ලබු ගෙඩියක් වසවිස අඹ ගෙඩියක් වසවිස එළවලුවත් පලා මිටියක් වසවිස මාළු කෑල්ලත් කරවල කෑල්ලත් වසවිස පින්වතුනි අප රටේ විකුණන්න කියන පාරිභෝගික ආහාර ගන්න ද්‍රව්‍ය වලින් 70%ක්ම වසත් විසත් බවට පත් වෙලා ගොවි බිමේදී වස ගන්නවා අස්වැන්න නෙලන්න ඉස්සෙල්ලා වස ගන්නවා අස්වැන්න නෙලුවට පස්සේ වස ගන්නවා ඒ විතරක් නෙමේ කඩේට ගෙනල්ලා ඉදවන්නත් වස ගන්නවා ඒ නිසා කෙහෙල් ගෙඩියක් අද මිච්ඡා ආජීවයක් ගස්ලබු ගෙඩියක් අඹ ගෙඩියක් පලා මිටියක් එළවලුවත් මිච්ඡා ජීවයක් බවට පත් වෙලා පින්තුනේ පාලක පින්තුල්ලාට සම්මා දිට්ඨිය ඇස් නැහැ අවිද්‍යාවේ ඇස් තියෙන්නේ මේ ඇත්ත දකින්න අද සමස්ත පාරිභෝගික ජනතාවම මේ වසවිස රැල්ලේ කොටස් කරුවන් වෙද්දී මොකද්ද වෙන්නේ මේ පැත්තෙන් මිච්ඡා ජීව රැල්ල නැගෙනකොට මේ පැත්තෙන් රෝගී රැල්ල නැගෙනවා පිනිකා රෝගී රැල්ල වකුගඩු රෝගී රැල්ල අක්මා රෝගී රැල්ල මොලේගිරි රෝගී රැල්ල මොකද්ද මේ පින්නතුනේ මිච්ඡා ජීවේ ਦਿੱත්ත ධම්ම වේදනීය ඵලය අපි මේක හඳුනන්නේ අපි මොකද කරන්නේ මේ රෝගී රැල්ල නැගෙද්දී අපි පිනිකා රෝහලේ වාට්ටු පුළුල් කරනවා පිනිකා රෝහලට මෙහෙත් පරිත්‍යාග කරනවා උපකාර උපකරණ පරිත්‍යාග කරනවා අපේ වකුගඩුව දන් දෙනවා අපේ අක්මාව දන් දෙනවා අපේ ලේ ටික දන් දෙනවා මේවා හොඳ දේවල් කරන්න පින් වැඩෙනවා නමුත් පින්තුණි මේවා කරලා මේ ප්‍රශ්නේ විසඳන්න බෑ සම්මා දිට්ඨියෙන් මේ ප්‍රශ්නේ විසඳන්න ඕනේ පින්තුණි මේ නැගෙන මිච්ඡා රැල්ල මිච්ඡා ආජීව රැල්ල තව දුරටත් නැගුණොත් මේ රට පිනිකා රෝගීන්ගෙන් ගහන රටක් වෙනවා අක්මා රෝගීන්ගෙන් වකුගඩු රෝගීන්ගෙන් ගහන රටක් වෙනවා අපේ ළඟට දරුවෝ අරන් එනවා අහිංසක දරුවෝ අවුරුදු 5යි වයස මොලේ පිළිකාවක් අවුරුදු 8යි දවස වයස බඩවැලේ පිළිකාවක් අවුරුදු 6යි වයස අක්මාවක් දුර්වල වෙලා නැත්තම් වකුගඩුවක් දුර්වල වෙලා සමහර දරුවෝ ඉපදෙද්දි වකුගඩුවක් නැහැ අක්මා නැහැ පින්තුනි ඒ අහිංසක අසරණ දරුවන්ට අපි දහස් වතාවක් සුවපත් වේවා කියලා කියන්න ඕනේ ඒ දරුවන් නිසා දුක් විඳින අහිංසක අම්මලට අපි දහස් වතාවක් සුවපත් වේවා කියලා කියන්න ඕනේ නමුත් අපි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ අපි ධර්මානුකූලව ඇත්ත සමාජගත කරන්න ඕනේ ඇත්ත සමාජගත නොකළොත් නොදන්න මිනිස්සු මේ අනුතුරෙන් විනාශ වෙලා යනවා පින්තුනේ අපේ ළඟට අරන් එන අවුරුදු 5 පිරිකාව හැදුන දරුවා කියන්නේ කවුද සමාවෙන්න ඕනේ මෙහෙම කියනවට අපේ ළඟට අරන්ගෙන අවුරුදු 5 දරුවා කියන්නේ කවුද පෙර ජීවිතේ සුන්දර මිච්ඡා ජීවිතය කරපු එළෙන්දේ පෙර ජීවිතේ මත් වතුර විකුණලා කෝටි ගණන් හම්බ කරපු ඉරින්දේ අපේ ළඟට අරන්ගෙන අක්මාවක් දුර්වල වෙලා වකුගඩුවක් නැතුව ඉපදෙනා කියන දරුවා කවුද පෙර ජීවිතේ මිච්ඡා ආජීව කරපු සුන්දර වෙළෙන්දෙක් පින්තුණී ඇත්ත කතාව තරහ වෙන්න එපා මේත් අපි සමාජගත කරන්න ඕනේ පින්තුණී පෙර ජීවිතේ මිච්ඡා ආජීව කරලා ඒ විපාකයන් මේ ජීවිතේ ළමා වයසේදීම අපිව පිළිකා රෝගීන් බවට පත් කරනවා එහෙනම් ඔබ සම්මා දිට්ඨිය ඇති කරගන්න
පිංගතුනේ මේ ජීවිතේ මිච්ඡා ආජීවය කරලා කෝටි ගණන් හම්බ කරලා ගෙවල් දොරවල් හදලා කෝටි ගණන් යාන වාහන ගොඩනගලා ඔබ මැරිලා ඊළඟ ජීවිතේ වකුගඩුවක් නැතුව ඉපදෙනවා නම් හම්බ කරපු කෝටි ගණන් වැඩක් නැහැ ඔබ මේ ජීවිතේ මිච්ඡා ආජීවය කරලා කෝටි ගණන් හම්බ කරලා සුර සැප විඳලා තරු පහේ හෝටල් වලින් කාලා ඊළඟ ජීවිතේ අවුරුදු පහේදී ඔබ උගුරේ පිළිකාවකින් වතුර බිඳක් ගිල ගන්න බැරි නම් ඔබ හම්බ කරපු සල්ලි වලින් වැඩක් නැහැ ඔබ කාපු තරු පහේ හෝටල් වලින් වැඩක් නැහැ මේ ඇත්ත තේරුම් ගන්න මේකයි සම්මා දිට්ඨිය කියලා ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සම්පින්වතුනි සමස්ත සමාජයම මේ මිච්ඡා ආජීවයේ ගොදුරක් බවට පත් වෙලා තියෙනවා මේ මිච්ඡා ආජීවයේ ගොදුර තේරුම් ගන්න අපේ ගෞරවනීය පාලක පින්වතුන්ලාට තේරුමක් නැහැ දැනුමක් නැහැ සම්මා දිට්ඨිය අර්ථයන් පිළිබඳ වැටහීමක් නැහැ ඒ නිසා ඔබ දක්ෂ වෙන්න පින්වතුනි පූර්වාදර්ශයක් නැති සමාජයක පූර්වාදර්ශී චරිත නැති සමාජයක ඔබ පුබට පූර්වාදර්ශී වෙන්න ඔබට ඔබට පූර්වාදර්ශී වෙන්න අපේ අම්මලා අපේ තාත්තලා පුංචි කාලේ අපිට කඩෙන් කෑම ගෙනල්ලා දුන්නේ නෑ ගෙදර හදාගත්ත දේ හැලපෙද සහුදොදල් කෑල්ලද ලැබරියා එකද මොකද්ද ගෙදර හදලයි අපිට කන්න දුන්නේ අද මොකද්ද වෙලා තියෙන්නේ පාසල් දරුවට උදේට කෑම ටික හදලා දෙන්න අම්මට විවේකයක් නෑ රාත්‍රියේ දරුවට කෑම ටික හදලා දෙන්න අම්මට විවේකයක් නෑ ඒකත් කඩෙන් අරන් එන්නේ පිංගතුනි ඒකත් කඩෙන් අරන් ගෙනල්ලා දරුවට දීලා ඒ අහිංසක දරුවොත් රෝගී භාවයට පත් වෙලා යනවා ඇයි මේ පිංගතුනි ලද දෙයින් සතුට වෙන්න අපි තාම දක්ෂ නෑ අල්පේච්ඡ ජීවිතයට අපි තාම දක්ෂ නෑ මධ්‍යම ප්‍රතිපදාවට අදාළ ජීවිතයකට අපි තාම දක්ෂ නෑ ඔබ දැස් පියාගෙන නුවණින් දකින්න ඔබ කෝටි ගණන් හම්බ කරනවා වෙන්න පුළුවන් දරුවට උදේ කෑම ටික හදලා දෙන්න නැතුව කඩෙන් අරන් දීලා රැට දරුවට කෑම ටික හදලා දෙන්න නැතුව කඩෙන් අරන් දීලා විවේකයේ අහිමි කරගෙන ඔබ කෝටි ගණන් හම්බ කළා වෙන්න පුළුවන් කෝටි ගණන් ගෙවල් දොරවල් හැදුවා වෙන්න පුළුවන් කෝටි ගණන් යාන වාහන වල ගියා වෙන්න පුළුවන් ඔය කිසිම දෙයක් අරන් ගිය කෙනෙක් නැහැ හොඳට තේරුම් ගන්න ඔය කිසිම දෙයක් අරන් ගිය කෙනෙක් නැහැ නමුත් පින්වතුනි ඔබට ඔබේ කියලා දෙයක් තියෙනවා මේ උතුම් සම්මා සමාධිමත් හිත මේ උතුම් සෝමාන් ඵලය පින්වතුනි ඒ නිසා ඔබ දක්ෂ විය යුතුයි මිච්ඡා ආජීවයන්ගෙන් බැහැර දිසාවට ඔබේ ජීවිතය අරන් යන්න පූර්වාදර්ශී නැති ඔබ ගැන නොහිතන සමාජයක් තුළ ඔබ ඔබ ගැන හිතන කෙනෙක් බවට පත් වෙන්න ඔබ ඔබේ දරුවා ගැන හිතන කෙනෙක් බවට පත් වෙන්න එනිසා ඔබ දක්ෂ වෙන්න ඔබේ දරුවට හැදලා දෙන කෑම ටික ගෙදර හදලා දෙන්න එහෙම නැත්නම් මේ රැල්ලෙන් ඔබට ගැලවෙන්න බෑ මේ රැල්ලෙන් ඔබට ගැලවෙන්න බෑ ඔබ ඒක නියත වශයෙන් තේරුම් ගන්න සමාජයේ කොහෙ බැලුවත් මිච්ඡා ජීව රැල්ලක් ඔබ ගෙදර කේක් ගෙඩියක් හදන්න ඔබ ගෙදර කේක් ගෙඩියක් හැදුවොත් දවස් පහක් තියෙයි ඒක පුස්කනවා ඊට පස්සේ විසි කරන්න ඕනේ කඩේට යන්න අර පොඩි දරුවෝ කන කේක් කෑලි තිනවා පැකට් වල දාලා ඒක කල් ලිකුත් වෙන්නේ මාස 8කින් මුදට තේරුම් ගන්න ගෙදර හදන කේක් ගෙඩිය සුමානෙන් නරක් වෙද්දී කඩේ තියෙන කේක් කෑල්ල මාස 8ක් තියෙන්නේ කොහොමද කියන කාරණේ ඔබ හිතන්න කොයි සානම් වස විසක් මේ වැතුලේ තියෙනවද පින්වතුනි මේ මිච්ඡා ආජීව රැල්ල තේරුම් ගන්න මේ ඉච්ඡා ආජීව රැල්ල ඔබ තේරුම් ගත්තේ නැත්තම් ඔබට කවදාක්වත් සම්මා සතියකට යන්න වෙන්නේ නැහැ. ඔබට කවදාක්වත් සම්මා සමාධියට යන්න වෙන්නේ නැහැ. අසනීප වෙච්ච දරුව කර තියාගෙන ස්පීතාලවල ඉන්නයි වෙන්න වෙන්නේ. අසනීප හැදිච්ච ඔබ ඒ රෝගී භාවයන් නිසා ඇලෙන ගැටෙන දිසාවටයි යන්න වෙන්නේ. නිසා සම්මා ආජීවයට එන්න. සම්මා ආජීවයට එන්න. පරිප්පුයි බතුයි කාලා ජීවත් වෙන්න. පොල් සම්බෝලයි බතුයි කාලා ජීවත් වෙන්න. කවදාක්වත් ඔබ ඊළඟ ජීවිතේ වකුගඩු රෝගියෙක් වෙන්නේ නැහැ. කවදාක්වත් ඔබ ඊළඟ ජීවිතේ පිළිකා රෝගියෙක් වෙන්නේ නැහැ. නමුත් ඔබ කෝටි ගණන් හම්බ කරන්න මිච්ඡා ආජීවය කළොත් ඊළඟ ජීවිතේ නියතයක්මයි ඔබ මේ රෝගී රැල්ලේ සමාජිකත්වය ඔබ බලාපොරොත්තු වෙන්න ඕනේ පින්තුනේ සුන්දර සම්මා ආජීවයක්